වල වැඩිවීමක් අපි දකිනවා දෛනිකව වාර්තාවල රෝගීන්ගේ සංඛ්‍යාව දැන් 700 ඉක්මවල ගිහිලා තියෙනවා මරණවල පොඩි වැඩිවීමකුත් අපි දකිනවා ඒ නිසා මම බොහොම ආදරෙන් ගෞරවයෙන් ශ්‍රී ලාංකේය පුරවැසියන්ගේ ඉල්ලන මේක උද්ඝෝෂණය කරන වෙලාවක් නෙමෙයි මේක පාරට බැහැලා සෙනග ඒකරාශී කරන වෙලාවක් නෙමෙයි මොකද අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ කොවිඩ් උවදුරෙන් ආරක්ෂා වෙන්න ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න එන්නත ලබා ගත නැත්නම් එන්නත ලබා ගන්න හැබැයි එන්නත් පමණක් බෑ එන්නත් මාත්‍රා දෙක ගත්තත් මුවාවරණය පැලඳීම වැදගත් වෙනවා මොකද එන්නත ගත්තත් රෝගය රෝග විස බීජයකට ඇතුල් වෙන්න පුළුවන් එන්නත හරහා මරණයටපත් වීම සංකූලත ඇතිවීම අඩු වෙනවා ඒ නිසා අපි ශ්‍රී ලාංකේය පුරවැසිය හැමෝටම වගකීමක් තියෙනවා අපේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන් වටපිටාවක් ඇති කරන ඒ වටපිටාව තහවුරු වෙන්නේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වුණොත් විතරයි ඉතින් මේ අපි කරන විවිධ උද්ඝෝෂණ හරහා කොවිඩ් ව්‍යාප්ත වෙන්න අපි අවශ්‍ය කරන පරිසර නිර්මාණය කරනවා ඒ නිසා මේ වැඩේ කරන්න එපා කියලා ශ්‍රී ලාංකේය ප්‍රවැසියන්ගේ මම බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා එහෙම නැති වුණොත් අපි නැවත ලොකු අවධානයක් තවමත් ඉන්නේ අවධානමක ඒ නිසා මේ අවධානම ගේ ඇතුළට ගන්න එපා ගේ ඇතුළට ගන්න විදියට හැසිරෙන්න එපා කියලා මම ඉල්ලනවා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තියෙන්නේ මේ රෝගීන් වාර්තා වෙන පුංචි ඒකක ටික හඳුනාගෙන මර්ධන කරන වැඩ මර්ධනය කරන වැඩපිළිවෙලක් ගෙනියන්න කියලා තියෙන විශේෂයෙන්ම අපි ආසල්වල විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලන මේ පිළිබඳ විමසිලිමත් වෙන උණක් එක්ක හෙම්බිරිස්සාවක් ඇස්සක් එක්ක දරුවෙක් ඉන්නවන කරුණා කළ දෙමව්පියෝ ගෙනලා දෙමව්පියන්ට බාර දෙන්න. ඒ වගේම දෙමව්පියන් එන්නුත් ඉල්ලනවා උණ තියනවනම් කැස හෙම්බිරිස්සාව තියනවනම් දරුවව ගෙදර නවත්ත ගන්න. මොකද සමහර විට ඒක කොවිඩ් වල රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ගැන විමසිලිමත් කටයුතු කරන්න ඒ වගේම තමයි යම් මේ රැකියා කරන ස්ථානයට යන්න එපා උණ කැස හෙම්බිරිස්සාව තියෙනවා නම් ඒ අවශ්‍ය කරන රැට් පරීක්ෂණ තමගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගියොත් ඒ පරීක්ෂණ කරගන්න හැකියාව තියෙනවා ඒ නිසා හැමෝගෙම සහයෝගය තිබුණොත් මේ කාර්ය රජයට